දරුඵල ප්‍රමාද වීම බොහෝ දෙනෙකුට පීඩා දෙන තත්ත්වයක්. මේ සඳහා තිබෙන එක් ප්‍රතිකාර ක්‍රමයක් වන IUI ක්‍රමය ගැන ඔබව දැනුවත් කිරීමට තමයි අද අපි අපේ මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම කිව යුතු දෙය තමයි යම් යුවලක් IUI එකක් කරනවද කියලා තීරණය කළ යුත්තේ නාරිහා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙක් යටතේ පමණයි. බොහොමයක් කරුණු සලකා බලලා තමයි වෛද්‍යවරයා ඒ තීරණය කළ යුත්තේ. IUI කියන්නේ ඉන්ට්‍රා යූටරින් ඉන්සෙමිනේෂන් යන හඳුන්වන කෙටි නමයි. IUI එකකදී සිදුවන දේ සරලවම කිව්වොත් මෙහිදී සිද්ධ වෙන්නේ දරුවන් අපේක්ෂා කරන යුවලගේ පිරිමි පුද්ගලයාගේ ශුක්‍රාණු පිටතටගෙන ඉන්පසුව රසායනාගාරය තුළ තේරීමකට ලක් කරනවා. පසුව වෛද්‍යවරයා විසින් විශේෂිත සිරින්ජයක් හා නාලයක් භාවිතා කර එම ශුක්‍රාණු යෝනි මාර්ගයේ හරහා ගර්භාෂයට යොමු කරනවා. ශුක්‍රාණු තේරීමකට ලක් කරනවා කියලා කියන්නේ රසායනාගාරයක් තුළ විශේෂිත පරිසර තත්ත්ව යටතේ විශේෂිත රසායන ද්‍රාවණයක් භාවිතා කර නිරෝගී ශුක්‍රාණු ටික වෙන් කරවා ගැනීම. මේ විදිහට IUI එකක් කරන්න එහෙමත් නැත්නම් ශුක්‍රාණු තැන්පත් කරන්න වෛද්‍යවරයා නිර්දේශ කරන්නේ කාන්තාවගේ සරු කාලයේදී. IUI ප්‍රතිකාරය අවශ්‍යදැයි තීරණය කිරීමට පෙර ඔබ විශේෂඥ වෛද්‍යවරයෙක් යටතේ පරීක්ෂාවකට ලක්වීම අත්‍යවශ්‍ය වේ. සාමාන්‍යයෙන් IUI ප්‍රතිකාරයට යොමු වීමට පෙර කාන්තාවගේ වයස, කාන්තාවට ඇති රෝග තත්ත්ව, කාන්තාවගේ ඩිම්බ මේරීමේ ක්‍රියාවලිය නිසිලස සිදුවෙනවාද යන්න පුරුෂයාගේ ශුක්‍රාණු ප්‍රමාණය හා එහි ගුණාත්මක බව වැනි කරුණු පිළිබඳව සැලකිලිමත් වෙනවා. කාන්තාවකගේ ඩිම්බ නිරීක්ෂණය කිරීමට ස්කෑන් පරීක්ෂණ භාවිතා කරන අතර පිරිමි පුද්ගලයාගේ ශුක්‍රාණු පිළිබඳව පරීක්ෂා කරන්නේ සෙමිනල් ෆ්ලූයිඩ් ඇනලයිස් එකක් හෙවත් SFA පරීක්ෂණයක් මගින්. එලෙස ඩිම්බ හා ශුක්‍රාණු පරීක්ෂා කිරීමකින් අනතුරුව IUI එක සිදු කිරීමට කාන්තාව සුදුසු ලෙස සූදානම් කළ යුතුය. සමහර අවස්ථාවලදී කාන්තාවගේ ඩිම්බ මේරීම හා පිටවීමට උපකාර වන ඖෂධ ගිලින පෙති හෝ එන්නත් ලෙස ලබා දීම සිදු කරයි. බොහෝ විට ඩිම්බ මේරීම උත්තේජනය කිරීම සඳහා පෙති වශයෙන් බහුලවම ලබා දෙන්නේ ක්ලෝමොෆීන් සිට්‍රේට් කියන ඖෂධයයි. මෙය ඔසප්වීම ආරම්භ වූ දිනට පසු දින සිට දින පහක් ලබා ගැනීමටයි සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නේ. විවිධ හේතුන් මත මෙය වෙනස් විය හැකිය. සමහර අවස්ථාවල ඩිම්බ මේරීම උත්තේජනය වීම සඳහා අමතර හෝමෝන එන්නත් ලෙස ලබා දීමටද වෛද්‍යවරයා නිර්දේශ කරයි. ඔසප්වීමෙන් දින 11කට පසු ස්කෑන් එකක් සිදු කරලා මෙම ඖෂධ නිසිලස ක්‍රියාත්මක වී ඇද්දයි පරීක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම ඩිම්බ මේරීම සිදු වී ඇති බවද දැනගන්න පුළුවන්. ඊට පස්සේ ඩිම්බ පිටවීම නියමිත වේලාවට සිදු කර ගැනීමට HCG හෝමෝනය එන්නතක් ලෙස ලබා දෙනවා. එම එන්නත ලබාගෙන පැය 36කින් පමණ ඩිම්බ කෝෂවලින් ඩිම්බ පිටවෙනවා. ඩිම්බ පිටවෙන වේලාව අනුව තමයි IUI එක කරන සුදුසුම කාලයේ තීරණය කරන්නේ. IUI එක කරන්න තීරණය කරන දවසේදී අදාළ පුරුෂයාගේ ශුක්‍රාණු ලබා ගැනීම සිදු කරනවා. IUI එක කරන්න ශුක්‍රාණු ලබා දෙන්න කලින් දවස් 3ක් පමණ ශුක්‍රාණු පිටකිරීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසුයි. ශුක්‍රාණු සාම්පලය හැකීක්මනින් රසායනාගාරයට බාර දිය යුතුය. එහි ගුණාත්මක බව ආරක්ෂා කර ගැනීමට තමයි අපි හැකීක්මනින් සාම්පලක රසායනාගාරයට ලබා දිය යුත්තේ. රසායනාගාරය තුල ශුක්‍රාණු තේරීමකට ලක් කරලා අවශ්‍ය ලෙස සකස් කරපු සාම්පල් එක පැයකින් පමණ ගර්භාෂයට ඇතුළත් කිරීමට සූදානම් කර ලබා දෙනවා. ඒ විදිහට සූදානම් කරපු ශුක්‍රාණු සාම්පල් එක සිහින් නාලයක් භාවිතා කරලා යෝනි මාර්ගයේ තුලින් ගැබ් කෙල හරහා ගර්භාෂයට ඇතුළත් කරනවා. සාමාන්‍යයෙන් මෙහිදී වේදනාවක් ඇති වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ශුක්‍රාණු ගර්භාෂයට ඇතුළත් කිරීමෙන් පසු සුළු වේලාවක් වැතිරී සිටීමට උපදෙස් ලබා දෙනවා. ඊට පස්සේ සාමාන්‍ය ලෙස කටයුතු කරගෙන යන්න පුළුවන්. IUI ප්‍රතිකාරයෙන් සමහර කාන්තාවන්ට සුළු උදරයේ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. නමුත් දිගින් දිගටම පවතින අධික වේදනාවක් හෝ වෙනත් අපහසුතාවයක් ඇතනම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. IUI ප්‍රතිකාරයෙන් සති 3කට පමණ පසුව නැවත ඔසප්වීමක් සිදු වුණේ නැත්නම් ගර්භණීදය පරීක්ෂා කර බැලිය යුතුය. සාමාන්‍යයෙන් IUI ප්‍රතිකාර ක්‍රමය සාර්ථක වීමට හැකියාව ඇත්තේ 10%ක පමණ ප්‍රතිශතයක් පමණයි. මීට වඩා සාර්ථක සංකීර්ණ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව අපි අපගේ ඉදිරි වීඩියෝ වලින් තවදුරටත් ඔබව දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට ආයුබෝවන්.